බලන්න 2005 47 වෙනි ගාන 46 වෙනි ගානට දෙනවා කියලා කියන්නේ සාමාන්‍ය ටිකක් හිතලා හදන්න ඕන ගානක්. හැබැයි ලේසි. හරි. අපර මේකේ කියනවා. මෙන්න මෙහෙම මේසයක් තියෙනවා. මේසෙ උඩ ලෑල්ලක් තියෙනවා. ලෑල්ල උඩ තව ලී කුට්ටියක් තියෙනවා. ඊට පස්සේ තව දත්ත දීලා තියෙනවා. ලෑල්ලේ ගුරුත්වාකර්ෂණය ඉඳලා මේසෙ ගැප්පෙට. මේසෙ කෙරවලට දුර x නෝට් කියලා කියනවා. ඊට පස්සේ ලෑල්ලේ ස්කන්ධ කැපිටල් M කියලා කියනවා. ඊට පස්සේ ලී කුට්ටි ස්කන්ධය සිම්පල් M කියලා කියනවා. ලෑල්ලේ දිග කැපිටල් L කියලා කියනවා. ඒතර දත්ත ටික දීලා තියෙනවා. ඊට පස්සේ බලන්න මේක දැන් මොකද්ද කියලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මේක කියනවා සිම්පල් M ස්කන්ධයක් තියෙන කුට්ටියට V ප්‍රවේගයක් දුන්නා. V ප්‍රවේගයක් දුන්නාට පස්සේ එයා මෙහෙන් මෙහෙම ඉස්සරහට ඉස්සරහට ගිහලා පොළයන් තැනක නවතිනවා. හරි. ඒතර මේක කියනවා මෙන්න මේ ලෑල්ලේ ඝර්ෂණ සංගුණකයේ μ කියලා. ඝර්ෂණ සංගුණකයේ μ. μ ඝර්ෂණ සංගුණකයක් තියෙන ලෑල්ලක් උඩ මෙයාව තල්ලු කරලා දාන මෙන්න. ගිහිල්ලා මෙයා දැන් කොහෙන්ද යන්නේ නවතින්න. අපි දැන් ඝර්ෂණේ තියෙනවා අනිවාර්යෙන් කොහෙන්ද යන්නේ කියලා නවතින්නවා. ඒ බලේ නිලදින ආරම්භය විතරයි. හරි. ආරම්භයේ චාම් ශක්තිය දීලා තියෙනවා. ඊට පස්සේ අහනවා මෙන්න මේ ලෑල්ල පෙරලෙන්නේ මෙන්න මෙයාට කොච්චර ප්‍රවේගයක් දුන්නොත්ද කියලා අහනවා. මෙයාට කොච්චර ප්‍රවේගයක් දුන්නොත්ද මේ ලෑල්ල පෙරලෙන්නේ කියලා අහනවා. හරි. බලන්න ඕනි මුලින්ම මෙයා කොතරේ ගියොත්ද මේ ලෑල්ල පෙරලෙන්නේ කියලා. මෙයා කොතරේ ගියොත්ද මේ ලෑල්ල පෙරලෙන්නේ කියලා මුලින්ම හොයාගන්න ඕනේ. ඒක දාන්න ඕනේ ගූර්ණය. හරි. දැන් මෙතනින් අපි දන්නවා යාගේ ඔන්න ගුරුත්වාකර්ෂණයෙන් වෙන් කැපිටල් M G එකක් තියෙනවා. මොකද ලෑල්ලේ බලය. ඊට පස්සේ මෙයා දැන් අපි හිතන මෙන්න මේ වගේ දැනක ඉන්නේ. මේ වගේ දැනක ඉන්නේ. මෙයාගේ දැන් මෙයාගේ ස්කන්ධය සිම්පල් M G. හරි. මම හිතන මෙන්න මෙතන x දුරක් කියලා. මෙන්න මෙතන ඉඳලා x දුරක්. අපි දන්නවා මේක පෙරලනවා නම් මෙතන වටා තමයි පූර්ණ හැඩගන්නේ. මොකද මෙතන වටා තමයි මෙයා කරකැ වෙන ගන්නේ. හරි. එහෙනම් දාන්න මෙයා වටා මෙතන අපි තුමු y කියලා. y වටා ගුරුණි. හරි. y වටා ගුරුණි. අපි දැන් ගන්න පෙරලෙන්න ඕන මෙන්න අවස්ථාව. එහෙනම් තාම පෙරලලා නැහැ. එහෙනම් ගුරුණි බිංදුවයි. බිංදුව සමාන වෙන්න ඕනේ මේ පැත්තට. x වාරයක් mg වෙන මේ පැත්තට. වෙන කැපිටල් mg වාරයක් x නෝට්. ඔන්න තමයි අපිට ගුරුණි දැන්. එහෙනම් මේකෙන් අපිට හොයාගන්න පුළුවන් මේ කුට්ටිය කොතන ඉන්නකොටද මෙයාගේ මෙයාව පෙරලෙන්න ගන්නේ. හරි. මේ කුට්ටිය කොතන ඉන්නකොටද මෙයා පෙරලෙන්න ගන්නේ. මේක හොයාගන්න පුළුවන්. x equal mg සමාන කැපිටල් M g x නෝට්. මේක දී කපල යනවා. x සමානයි කැපිටල් M සිම්පල් M. කැපිටල් M දෙකින් සිම්පල් M x නෝට් තමයි x ඝර්ෂණය නිසා හානි වෙනවා. දැන් මේකෙ දෙන චාලක ශක්තිය ආරම්භයේ දුන චාලක ශක්තිය මෙන්න මෙතනට ගිහින් නවතිනකොට ඝර්ෂණය නිසා හානි වෙනවා. හරි. ඝර්ෂණය නිසා හානි වෙලා මේ ආරම්භක චාලක ශක්තිය. එහෙනම් ඊට පස්සේ දවම මේකට ශක්ති සංසිතිය. ආරම්භයේ මේ චාලක ශක්තිය භාගයක් mv වර්ග. හරි. එතන මෙන්න ආරම්භක චාලක ශක්තිය. අවසානයේ ඝර්ෂණය නිසා මේ ඔක්කොම හානි වෙලා ගිහින්. හරි. ඝර්ෂණය නිසා මේ ඔක්කොම හානි වෙලා ගිහින්. ඝර්ෂණ බලය අපි දන්නවා μ සිම්පල් M g. ඒකම ඝර්ෂණ බලය. හරි. ඝර්ෂණ බලය නිසා හානි වෙච්ච ප්‍රමාණයත් ගන්න පුළුවන් මේක වාරයක් සමාන කරපු දුර F d කියන එක කරපු කාර්යය. හරි. එහෙනම් d මේ දුර වල තියෙනවා මෙතන ඉඳලා මෙතනට L බෙදීම දෙකයි. එකකින් දෙකයි. මෙතන මෙතනට ධන x නෝ. ධන x කියන ප්‍රමාණය අපිට කියන්න පුළුවන්. මොකද්ද? කැපිටල් M දෙදීම සිම්පල් M වාරයක් x නෝ. මොකද මෙතන සිම්පල් x කියන්නේ. හරි. එහෙනම් එතකොට දැන් අපිට පුළුවන් මේකින් v කියන්නේ කීයද කියලා හොයාගන්න. හරි. හරි. මෙතනින් අපිට පුළුවන් v වර්ගය සමානයි ඒකක් μ g l මෙදීම
වර්ගය. දැන් මෙන්න වර්ගය තමයි මේක එනම් e කියලා කියන්නේ. මේකේ වර්ගමූල. හරි. ඒක ඔය විදිහට තමයි එතකොට ආරම්භක ප්‍රවේගය හොයාගත්තේ මෙයා මෙන්න මෙතනදී නවතිනකම්. හරි. ඊටදී දශමයක් හරියන්නේ මෙයා පෙරලා යනවා. අනේ ප්‍රමාණය දෙන්න ඕන ප්‍රවේගය තමයි මෙන්න මෙච්චර ප්‍රමාණය. ඒක මේක 46 වුණාට දැන් තේරෙනවා 2005 46. හරි. හරි මේ ෆිසික්ස් කියන හරි මේ සබ්ජෙක්ට් එක ඒක තේරුම් ගත්තොත් හරි. ඒත් මේක දැනගන්න ඕන තව දෙයක්. එක පාඩමකින් කියලා MCQ කවදාවත් එන්නේ නැහැ. මේක පාඩම් දෙක තුනක් එකතු කරලා ඒක. හරි. ඒ වගේ තමයි අනිත් ඒවා. හරි.